එහෙනම් පින්වතුල්ලා අලුතෙන් දේශපාලන පක්ෂයක් පිහිටවනවා නම් පින්වතුල්ලා අලුතෙන් නායකත්වයක් බලාපොරොත්තු වෙනවා නම් පින්වතුනි තවත් දේශපාලන පක්ෂයක් පිහිටවීමෙන් තේරුමක් නැහැ. මොකද දේශපාලන පක්ෂ සිය ගාණක් තියෙනවා. නමුත් තවත් අලුතෙන් ඒගොල්ලට එකක් පත් උනායි කියන කාරණෙන් අර්ථයක් වෙන්නේ නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න. එනම් අලුතෙන් දේශපාලන පක්ෂයක් හෝ සමාජ නායකත්වයක් ගොඩනගනවා නම් අපි මුලින්ම බලන්න ඕනේ මෙතෙක් කලක් 1948 ඉඳන් මේ දක්වා මේ රටේ දේශපාලනය අසාර්ථක වුණේ ඇයි කියන කාර. එතකොට මේ අසාර්ථක වූ ධර්මයන් දරාගෙන අපි නැවතත් දේශපාලනය කරන්න යනවා නම් එහි අර්ථයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඔබට නැවත මේ රට ජනප්‍රියභාවයට පත් කරන්න ඕන නම් ලෝකයා ඉදිරියේ ඔබට මේ රට ලෝකයා ඉදිරියේ ඕනම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ඇති කරගන්න ඕනේ නම් ඔබට මේ රටේ භවභෝග සම්පත් ආරක්ෂා කරගන්න ඕනේ නම් මාර්ග දෙකක් නැහැ නොපින්වතුනි. එකම මාර්ගයයි උතුම් පංචශීලයේ ශක්තිය. මොකද පංචශීලයේ ශක්තියමයි මේ ජනප්‍රියභාවයේ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය සහ භවගෝ සම්පත් අපිට ආරක්ෂා කරලා දෙන්නේ. මණ්ඩලය එහෙනම් පින්වත් ඔබලා නව වෙනසක් රට තුල කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහි පළවෙනිම අංගය විය යුත්තේ ධාර්මිෂ්ඨ නායකයෙක් රටට පත් කරගන්න එක. ධාර්මිෂ්ඨ නායකයෙක් රටට පත් කරගැනීමෙන් තොරව ඒ කියන්නේ සිල්පද පහ ආරක්ෂා කරන ධාර්මිෂ්ඨ පාලකෙක් රටකට පත් කර ගැනීමෙන් තොරව කවදාක්වත් මේ වෙන්නා වූ විනාශයෙන් අපිට මේක ගලවන්න පුළුවන් කමක්. ඔබ මේ දේශපාලන ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියනවා නම් මම මේ අනුශාසනාවත් ධර්මානුකූල කරන්නේ කරනවා නම් මං කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් සුවපත් වේවා කියලයි ඔබ ඉස්සරහට යන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයාට සුවපත් වේවා කියලයි ඔබ ඉදිරියට යන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණට සුවපත් වේවා කියලයි ඔබ ඉදිරියට යන්න ඕනේ. මොකද අකුසලයයි සමාජය තුල බලවත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ වැරදි කරන කෙනාට සුවපත් වේවා කියලා මෛත්‍රියට අදාළ ආනිසංස 11 අපේ ජීවිතේට එකතු කරගන්න. එකතු කරගන්න. ඒ නිසා මේ උතුම් සද්ධර්මයේ උපයෝගී කරගෙන ඔබට පුළුවන් නම් සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් තීන්දු අරගෙන ඒ ආකාරයෙන් කටයුතු කරලා නිරයතුරුව තමන්ට වඩා දැනුමෙන් බුද්ධියෙන් නුවණැතික භාවයෙන් උසස් අය ඇසුරු කරලා ඒ අයගේ අවවාද අනුශාසනා ලැබලා ඒ අයට කීකරු වෙලා ඒ වගේම පින්වතුනි මේ දේශපාලනය සීලෙන් ශක්තිමත් කරගන්න මට නම් සහතිකයි. මේ ආසියාවේ තියෙන දියුණුම රටක් බවට මේ රට අවුරුද්දක් තුලපත් කරගන්න.